ආහාරයේ පුරාවට බොහෝ බින්දහම් රැස් කරමින් සිටි මහා පුණ්‍යවන්තයෙකු බරණැස් නුවර ඉපදී නන්ද නමින් රජ බවට පත් වුණා. එතුමා සමගින් සංසාරයේ එකට ශ්‍රද්ධා සීල සුත ඡාග ප්‍රඥා දියුණු කළ එතුමාගේ බිරිඳද මනුලොව ඉපදී පසු කලකදී රජුගේම බිසව බවට පත් වුණා. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් ගෞතම බුදුරජුන්ගේ 15වීමත් අතර කාලයයි. ඒ කාලේ සම්මා සම්බුද්ධ ශාසනයක් පැවතුණේ නැහැ. නමුත් පසේ බුදුරජාණන් වහන්සේලා 500 නමක් පහළ වෙලා සිටියා. බොහොම ශ්‍රද්ධාවට පත් රජතුමා බිසවද සමග එක් වී තම රාජකීය උයනේ සක්මන් මළු විහාරාරාම ආදී තනවා අංග සම්පූර්ණ කොට පසේ බුදුරජාණන් වහන්සේලාට පූජා කරනු ලැබුවා. මේ අතර කාලේ රාජධානියට අයිති ඈත ප්‍රදේශයක කැරැල්ලක් හටගත්තා. මේ කැරැල්ල මැඩ පැවැත්වීමට රජතුමා සේනාවත් සමග පිටත්ව ගියේ පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කිරීමේ වගකීම බිසවට පවරා දෙමිනුයි. රජතුමා රාජධානියේ නොමැති කාලය තුළ ආයුෂ ගෙවී යාම නිසා පසේ බුදුරජාණන් වහන්සේලා 500 නමම එක විට පිරිනිවන් පාවදාලා. මේ සිදුවීමෙන් බොහෝ කනගාටුවට පත් වුණද බිසව තනිවම සියල්ල සංවිධානය කොට පසේ බුදුරජාණන් වහන්සේලාගේ චිතකයන් ආදාහනය කොට ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමට මහසෑයක්ද බැඳවීමට කටයුතු කළා. සුළු කලකින් රජතුමා කැරැල්ල සංසිඳවා රාජ්‍යයට පැමිණ පසේ බුදුරජාණන් වහන්සේලා ගැන විමසා සිටියදී දේවිය විසින් උන්වහන්සේලාට සිදු වූ සියල්ල රජතුමාට පවසා සිටියා. එය ඇසු විගස බොහෝම සංවේගයට පත් රජතුමා, අනේ මේසා මහානුභාව සම්පන්න උතුමන්ද පිරිනිවන් පාන්නේ නම් අපවැනි අය ගැන කවර කතාද, මෙසේ සිතන්නට පටන් ගත්තා. සංසාරය ගැන කලකිරුණා. අවසානයේ රාජ්‍ය අතහැර ඉරිසිවරයෙකු වශයෙන් පැවිදි වී වනගත වුණා. බිසවද එතුමා සමගම පැවිදි වුණා. ඒ දෙදෙනාම ධ්‍යාන උපදවාගෙන මරණින් මතු බඹලොව උපත ලැබුවා. බඹලොව ආයු කාලය අවසන් වෙද්දී ශාක්‍ය මුනීන්ද්‍ර සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන සමයේදී බඹලොවින් චුත වූ නන්ද රජතුමා මගධ රට මහා තීර්ථ නම් වූ බමුණු ග්‍රාමයේ කෝසිය ගොත්ත නම් බමුණාටත් සුමන දේවි නම් බැමිණියටත් දාව ඉපදී පිප්පලී යන නමින් ප්‍රසිද්ධ වුණා. බබලොව ඉපදී සිටි බිසෝද එච්චුත වී මදුරට සාගල නුවර කපිල බමුණාටත් සුචිමතී බැමිණියටත් දාව ඉපදී බද්දා කාපිලානි යන නමින් ප්‍රසිද්ධ වුණා. බොහොම ප්‍රසිද්ධ බ්‍රාහ්මණ මහාසාර කුලයක ඉපදුන නිසා පිප්පලී කුමාරයාට විශාල ධන සම්පතක් ද උරුම වුණා. ප්‍රඥාවන්ත භාවයෙන් යුතු නිසා ඕනෑම දෙයක් පහසුවෙන් වටහා ගන්න හැකි නුවණක්ද පිහිටා තිබුණා. ශිල්ප ශාස්ත්‍ර හදාරා ත්‍රිවිධයේ දක්ෂයෙකු බවට පත් වූ පසුව කුමාරයාට විවාහයක් කර දීමට දෙමාපියන් කල්පනා කළා. නමුත් කොයිතරම් උත්සාහ කළත් කරදර කළත් පිප්පලී කුමාරයා විවාහයකට නම් කැමති වුණේ නැහැ. තමුන් අවිවාහකවම සිට දෙමව්පියන්ට උපස්ථාන කළත් විවාහ වීමට නම් නොහැකි බවයි කුමාරයා පැවසුවේ. නමුත් දෙමාපියන් දිගින් දිගටම කරදර කරද්දී
මින් ගැලවීමට උපක්‍රමයක් සිතා ඒ බව කුමාරයා විසින් දෙමාපියන්ට දන්වා සිටියා. ඒ සඳහා කුමාරයා සතු වූ රත්තරන් විශාල ප්‍රමාණයක්ගෙන රන්කරුවන් කැඳවා මේ රන්වලින් මේ පිට සොයාගත නොහැකි ආකාරයේ කාන්තා රූපයක් නෙලනසේ දන්වා සිටියා. ඒ අනුව ටික දිනකින්ම ඉතාම රූමත් කාන්තා රූපයක් දැනවීමෙන් පසු රන්කරුවන් විසින් ඒ කුමාරයාට බහර දුන්නා. කුමාරයාද එය අගනා වස්ත්‍රවලින් සරසවා ආභරණද පළඳවා දෙමාපියන්ට එය පෙන්වා මේ රූපයට සමාන අයෙක් සොයාගත හොත් තමුන් විවාහ වෙන බව පවසා සිටියා. කුමාරයාගේ අදහස වුණේ මිහි පිට නම් ඉබන්දෙක් සොයාගත නොහැකි වුණු ඇති බවයි. දෙමව්පියු මිය අසා සතුටු වී තම පුතුණුවන් බොහෝම පුණ්‍යවන්ත අයෙක්. ඔහු සමග සංසාරයේ පින් කළ තැනැත්තියක්ද මනුලොව ඉපදී සිටිය යුතුයයි සිතා බමුණන් අට දිනෙකු කැඳවා ඔවුන්ට මිල මුදල් දී රන් රුව පෙන්වා මේ රුවද රැගෙන ගොස් මීට සමාන කුමරියක් සොයා ඔවුන්ට මේ රූපේ තෑගි කොට අපට ඒ බව දන්වන්නේයි කියා පිටත් කළා. මේ අනුව බමුණන් අට දෙනා රන් රූපයත් රැගෙන කෙලින්ම ගියේ රූමත් මිනිසුන්ට ප්‍රසිද්ධ වූ මදු රටටයි. එහිදී බද්දා කාපිලානි කුමරියගේ කිරිමව රන් රූපයේ දැක කුමරියයි සිතා රැවටි කතාබස් කරන්නට යාම නිසා බමුණු ඇය මාර්ගයෙන් කුමරිය ගැන තොරතුරු අසා දැනගත්තා. ඒ අනුව රන් රුව කුමරියගේ පියාණන්ට දී විවාහයට අවශ්‍ය කැමැත්තද ගෙන නැවත ගොස් මේ බව පිප්පලි කුමරුගේ දෙමව්පියන්ට පවසා සිටියා. දෙමව්පියෝ මේ අසා සතුටු වී ඒ බව කුමාරයාට දන්වද්දී කුමාරයා පුදුමෙන් පුදුමයට පත් වුණා. ඔහු මේ කිසිවක් සිදුවේවි යැයි අපේක්ෂා කළේ නැහැ. අවසානයේ තමුන්ගේ වචනය රැක ගැනීම වෙනුවෙන් විවාහ වීමට ඔහුට සිදු වුණා. පිප්පලි කුමාරයා සහ බද්දා කාපිලානිය පෙරභවයේ බඹලෝ ඉපදී සිටි නිසා දෙදෙනාගෙන් කවරෙක් හෝ අඹුසැමියන්සේ දිවිගෙවීමට කැමැත්තක් දැක්වුවේ නැහැ. දෙදෙනා වෙන වෙනම සයනය කළා. දෙදෙනාගේ එකිනෙකාගේ මුහුණු බැලීමට පවා බොහෝ ලැජ්ජාශීලී වුණා. මෙසේ ඉතා පිරිසිදු බ්‍රහ්මචාරී ජීවිතයක් උපතේ සිටම රැකගෙන ආ මොවුන් පසුව ගිහි ගිය අතර තවුස් පැවිද්ද ලබා පිටත් වී ගියා. ඉන්පසු පිප්පලි තාපසතුමා බද්දා කාපිලාණිය ගෙන්ද වෙන් වී තනිව ජීවත් වෙන්නට තීරණය කළා. ඇය පරිබ්‍රාජිකා රාමයක නවා තැන් ගත්තා. කල්ප ගණනාවක් එකට සිල්ගුණ දම් පුරා එක් සන්ධිස්ථානයකදී මෙසේ මේ දෙදෙනා වෙන්වීම නිසා ඔවුන්ගේ ගුණවත්කම්වල මහිමයට මහපොළොව සුළු මොහොතක් දෙදරා කම්පා වුණා. මේ මොහොතේ වේළුවනාරාමයේ වැඩ සිටි ගෞතම බුදුරජාණන් වහන්සේ මේ භූචලනයට හේතුව කුමක්දැයි විමසද්දී මහා පුණ්‍යවන්තයෙකුගේ ආනුභාවයෙන් යැයි දැනගෙන ගන්ධකුටියෙන් නික්මී රජගහනුවරත් නාලන්දාවත් අතර වූ බහුපුත්තක චෛත්‍යස්ථානය අසල මහනුගරුකක් සෙවණේ වැඩ සිටියා. පිප්පලි තවුස්තුමා දුරදීම සම්බුදු සමිඳුන්ව දැක මේ නම් මාගේ ශාස්ත්‍රූන් වහන්සේමයි සිතා වැඳ වැටිමින් පැමිණ තථාගතයන් වහන්සේට වන්දනා කොට තමන් ශ්‍රාවකයෙකු කරගන්නා ලෙස ඉල්ලා සිටියා. දසබලධාරී ගෞතම මුනිදුන් පිප්පලි කුමාරයා හට ඔහුගේ ගෝත්‍ර නාමයෙන් අමතා කාශ්‍යපේනි මෙහි එන්න යැයි පවසා ධර්මානුශාසනා කොට උතුම් පැවිදි බව ලබා දුන්නා.